ලොඩකඩුයි මං හිතනවා අපිට එකන්නේ ඕපනින් එකයි මැදයි එකන්නේ ගේමක් ඇදයන්න එක අප ලක්ුණ එක 70ක 80ක් තිබ්බනම් අපිට මිටිය ගන්න අමාරු වෙයි මොකද අපිට එක්ස්පීරියන්ස් වේස් අඩු T20 කියන්නේ අපිට ගොඩක් T20 ශ්‍රී ලංකන් හම්බෙන්නේ අපි ඉන්ටර්නැෂනල් මෙන් ඕන T20 ශ්‍රී ලංකන් ඉතින් මං හිතනවා ඒක වෙන්නේ නැති ටීම් එක අතල තමයි කරේ ඉතින් ගුඩ් අපි බැලුවේ මුලින් අපි හොඳ ස්කෝර් එකක් කරගෙන මොකද බෝලර්ස්ලා අපි අකිල දරංජය ලසිත් මාලිංග ඉසුරුදාන ඉන්නවා ඒගොල්ලන් එක්ස්පීරියන්ස් තියෙනවා ලසිත් මාලිංග ඉසුරුදාන ඉතින් අපි ඒ වාසිය තමයි බැලුවේ පින්න තිබ්බත් අපි බැලුවේ අපේ ස්ට්‍රෙන්ත් එකට සෙල්ලම් කරන්න. බෝලර්ස්ලාත් උපරිම කරන්න උත්සාහ කරා. ඉතින් මුල් ඕවරේ ඕවර්සයි ලොකු විකට් දෙකක් ආවා. ඉතින් මැදදී පොට විකටේ සෙට් නම් මොකද පින්නත් ඒ ගොඩක් අන කොළඹ රටා මෙහෙට පින්න වැඩි. ඒකේ මම හිතනවා බෝලර්ස්ලාට ඒක අපහසු වුණා වෙන්නේ නැති සමහර ලාට ගොලන්ගේ ඔළුවේ තිබ්බ දේ කරන්න බැරි වෙන්නේ නැති. ඉතින් මම හිතනවා 170 අපි කොහොම ටාගට් එකද 170 180ක්. ඉතින් ඒගොල්ලන් බෝලර්ස්ලාගේ ඉතින් මං හිතන උපරින් මේගොල්ලෝ සෙල්ලම් කරා. ඒ කියන්නේ ජයග්‍රහණය කරන්න. ඉතින් පොඩි පොඩි මිස්ටේක් තිබ්බා. තියෙන්නේ නැති ඒ හින්දා වෙන්නේ නැති මේගොල්ලන් අපේ පරාජය වෙන්න උනේ. අද ඒක පෙරතුම මං හිතනවා අපි ඒ කියන්නේ හොඳ කලින් වලට වඩා අපි හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. මොකද ඒක ලබ් බැට්ස්මන් ලැබෙද්දී 170ක් සෙල්ලම් කරලා දිනවා. බෝලර්ස්ලා එක ඩිෆෙන්ඩ් කරන්න අන්තිම ඕරගම් මැච් එක ගියා. ඉතින් මං හිතනවා අපි පටන් ගත් එක හොඳයි මේ විදිහට පටන් ගත් එක හොඳයි කියලා. මොකද ඉස්සා මැච් වල අපිට ඒ ටීම් එක දන්නවා අපිත් එක්ක ඒ කියන්නේ ශ්‍රී ලංකාවදී ඒගොල්ලෝ සීයේ සීයට දෙන්න ඕන කියලා. ඉතින් අපි දන්නේ ඒගොල්ලන් පොඩි හරි මිස්ටේක් එකක් වුණොත් ඒ කියන්නේ ඒගොල්ලන් ඒ දවස හොඳට කරේ නැත්තම් අපිට මැච් එක අරගෙන පුළුවන්. ඉතින් ඒ වගේ දැන් අනිත් ටීම් වලට ප්‍රෙෂර් එකක් තියෙනවා අපි දැන් හොඳට කරන් එනවා කියලා. ඉතින් මම හිතනවා ඉස්රා තරඟ වලට අපි අද තරඟ කරපු විදියට ඉස්රා තරඟ කරලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා මේ තරඟ 18ක් විතර දෙනවා අපිට වර්ල්ඩ් කප් එකට කලින්. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ටත් ඉස්රා තරඟ වලදී මේ කියන්නේ ශ්‍රී ලංකාව ලැබෙයි කියලා. මොකද අපි කියන විදියට හැමෝටම චාන්ස් එකක් හම්බෙයි. ඉතින් හැමදාම හැමෝටම එක විදියට ශ්‍රී ලංකන්න බෑ. ඒ සමහරට වෙන එක්කෙනෙක් ඩ්‍රොප් වුණොත් එයාගේ ටීම් එකට එයි. ඉතින් ඒ වගේ මම හිතනවා මැච් 18ක් තියෙන හින්දා අපිට ඕන තරම් මේ ප්ලේස් වල මෙතන ඉන්න කට්ටිය 20 දෙනාගෙන් මේ චාන්ස් දීලා බලන්න පුළුවන් ඒ කියලා.